යාචක හිනාවක් දාගෙන. සල්ලි තිබා. මේක ඊටතර ඉගෙන කේස් එකක්ද? යම්බ. මේ මම ටික දවසකට ඔෆිස් එකේ නතර වුණාට කමක් නැහැ නේ සර්. මොකද මං කමන්නේ නැත්තේ? නෑ. වැඩි දවසක් නෙමෙයි. වැඩි වුණොත් දවසයි නැත්තම් දෙකයි. උඹ මෙතන හැමදාම හිටියත් මට කමක් නැහැ. ඒත් මෙතන පියන් එක්ක උඹ ළඟින්ද ගියාම මොකද්ද බං මට තියෙන තත්ත්වේ? අයියෝ මොඩින් මාරු කරන්න දන්නේ? දැන් මං කල් දිගටම මේ හිටියොත් මට ඒකත් කරන්න වෙයි. ඒක තුඹට තියෙන ප්‍රශ්නේ. මිනිහා වැඩි කාලයක් ඔය ජොබ් එක කරන්නේ නැහැ මචං. මිනිහට ඔය ජොබ් එක දුන්නා වගේම මිනිහගෙන් ඔය ජොබ් එක ගන්න හැටිත් මම දන්නවා. ටික දවසක් ඔබ සෑම් මංකල්ගේ බහිලා වෙනවා හිතපන්කෝ. සත් දෙක තුනක් යද්දී ඔබේ බහිලා සෑම් මංකල්ට ආගෙන ඉන්නේ. ඒත් එක්කම තව පොඩි ප්‍රශ්නකුත් තියෙනවා සර්. මොකක්ද ඒ ප්‍රශ්නේ? ඒක මේ පොඩි පළහි ලව්වා. ඉතින් කියහන් මොකද්ද පළහි ලව්ව? අපිට හංගන්න දෙයක් උඹට තියෙන විදියක් නැහැනේ. මගේ යාළුවෙකුගේ නංගිලා දෙන්නේ පොඩි වැඩකට ටික දවසකට මගේ කාමරේ නතර වෙනවා සර්. කවුද යාළුවා? හිරුද? ආ වචන පාවිච්චි කරන මිනිහෙක් නෙමෙයි. පරගන් ෆියෝනා. කොහෙද නැත්තේ? I'm sorry. මම අලුතින් පටන් ගන්න. ජීවිතේද ෆියෝ? තාම කතා කළේ නැද්ද කුමාරියාමි? ඇදුලගේ අම්මේ. අපි කොයිකටත් කියලා තව එකෝම එක වතාවක් එළන්න ඕන ගෙදරට කෝල් එකක් ගමුද? දරුවෝ ගෙදරට පාය ගහපු ගමම්ම කෝල් එකක් දෙන්නම් කියලා
තාම මිනිත්තු පහක්වත් ගියේ නැති එකේ තව ඩිංගක් ඉවසලා බලමු දූලේ අප්පච්චි. අර දරුවගේ ටෙලිෆෝනේ යද්දිම බැටරිය බැහැලා නැති තිබුණේ. එතකොට සුදු මැණිකගේ ටෙලිෆෝනේට මක් වුණාද? ඇයි? කතා කරන්න දුලා කතා කරන්න. ආයේ දෙකක් නෑ එලන්න ඕන. දරුවෝ දෙන්න ආවද හෙලෙන්? අම්මා මං අපි මේ ආවා විතරයි. මායි අප්පච්චි කියේ ඉඳන් දරුවෝ කෝල් කරන්නේ. ඇයි අතේ තියෙන ෆෝන් එකත් වහගෙන හිටියේ? මගදී මටයි නංගිටයි නිඳ ගියා අම්මා. බැරවීමකින් ෆෝන් එක ඔෆ් වෙලා. සෝරි අම්මා, අම්මර මේ ඩොට් එක සෝරි. මෙහාට දෙන්න මංජස්සට කතා කරන්න. හෙල මමත් මතක් කළා කියන්නේ. යෂෝ. අනේ ඔව් හෙලන්. ඔයාගේ මගේ තියෙන එකම වෙනස මට දරුවෝ නැති එකයි ඔයාට දරුවෝ ඉන්න එකයි විතරයි යෂෝ. දරුවෝ නැති හින්ද වෙන්න ඇති දරුවන්ගේ වටිනාකම මට හොඳට තේරෙනවා යෂු. ඒක දන්න හින්දම තමයි හෙලන් සැකයක් සංකාවක් නැතු අම්මා අප්පා ළඟට යවනවා වගේ දරුවෝ දෙනවා ඔයා ළඟට එව්වේ. මට ඉතින් දැන් බිනුරී යමයි මගේම කෙල්ල දෙන්න වගේ තමයි. ඔයාගේ කටිම ඔය වචන ටික අපේ දූලගේ අප්පච්චිට ඇහුණා නම් එයාගේ හිතට හොඳ වේවි හෙලන්. මම පොඩ්ඩක් දෙන්න. හෙලන් නෝනේ. මිස්ටර් හෙන්රි පොඩ්ඩක්වත් බය වෙන්න එපා. කෙල්ල දෙන්න අම්මා අප්පච්චි ළඟ හිටියට වඩා ආරක්ෂාවට මං ළඟ ඉන්නේ. අයිබෝවන් නෝන මාත්තයා. අයිබෝවන් නෝන මාත්තයා, අපි එනකොටම ගේට්ටුව ඇරියේ හරියට අපි එන බව දැනන් උන්නා වගේ නේද බන්දුව? අම්මා පජිනි අයියේ නොකිව්වට මටත් ඕකම හිතුණා. නැහැ, දැනුයි පුතා ගියේ. ඒක මිසක් මේ උගලන් නේද අපේ වාහනේ ගත්තේ? අන්න නෝනට නිදාන කතාවෙන් ඩිංගම් මතක් වුණා. මහත්තයා නම් මේ වෙලාවේ ගෙදර නැහනේ. අපි මේක පැය පාක්කයක් ගිවාගෙන ආපු ගමනක් නෝනේ. මහත්තයා ජිම් එකට ගියා. කොහොමටවත් එන්න තව පැය එකමාරක්වත් යයි. ජිබ් එකට කිව්වේ නෝනේ. මේ ළඟ තැනකට. ඉක්මනට එයි. වැඩි වෙලාවක් යන එකක් නැහැ. අනේ සාදු. නෝනේ අමනාප නැත්තම් අපි ස්තූපු කැලෙන් වාඩි වෙලා ඉන්නම්. ඒකත් හරි නෑ කියලා වගේ හිතෙනවා නම් ගෙට්ටුව ළඟ වෑන් එක ගාල් කරගෙන චුට්ටක් සීට් එකේ ඇලවිලා ඉන්නත් පුළුවන්. අනේ එහෙම ප්‍රශ්නයක් නෑ. ගෙට ඇවිත් ඉඳ ගන්න. පිනොදන්න ජිම් වරබන්දු යන්න. හැබැයි නෝනා කතා කරපු සෑම්පලේට තේ එකක් නම් ලැබෙනවා සිකුරුයි. ඇතුළට ඇවිත් පාඩි වෙන්න. අනේ ඔන්න ඔය ඕන්නෑ නෝනේ.
අපි මේ පිළෙන් ඉන්න. කමක් නැහැ. ඇවිත් ඉඳගන්න. නෝනාගේ පෙරත්තට මිසක්කා අපිට ඔන්න ඒ උලත් එකයි පිලත් එකයි. නැද්ද බන්දු?